රන් සරණයි සදහැතේ සුපින්වත් ඔබ හැම දෙලාටම. සදහැපතුනේ උතුම්ම බුදුබන පදයක් දෙසමනට ඇසන ඇසනමෝතක් පාසා හදවත දෙවී සැනසිෙනවා. එකේ සැනසම සුපින්මත් ඔබෝත ළඟාකර දෙෙන සුපින්මත් හෝරාවක් මැලිසින් ආරම්භ කරන්නට මේසූදානම. බෞද්ධ්‍යයාරු පවාහිනිය සෑම ඉරුදිනකම ෙන්ට සන්නවතනය කරන බුදුමග දේශනා මාලාවේ අදදවසය දේශනාවමලිසින්න ආරම්ම කරන්නේ. මෙයවුතුම් වූ දේශනා වෝදසා සිදුකලා වූ ආරාතනයෙන් අදත් දම්සභාාවඩපේට වැඩම්කොට වදාළ පෙන්වත් ස්වාමෙන්න් වහන්සේ, ලබුණෝරෝකන්ද අරන්නසේ නාස්සනයෙහි ධර්මාචාරය පූජනීය මාංකඩවල සුදස්සන පின்මත් ස්වාමීන් වහන්සේ අපි හැම දෙනාම සාතුනතින්, නමස්කාරපූරකව දම්සභාමණ්ඩ පේබෙත පිළිකනිමු. අවසරයි අපි හාමුතරුවණේ සාතුසාතුසාතු. සදහැවතුනි අද මෙයුතු මෝදේශනාාවූ දෙසා සේපුුණ්‍යවන්ත දායිකත්වය එකතු කරන පින්වත් පිරිස, විශේෂත්න වෛත්‍ය හෙලරුවන් පසන් කුමහර මහතා දෙරංජරා සරෝජනි මහත්මිය ලොතික කේසර පොතනුවන් යොහොස් සේසර පොතනුවන් ඇතළු පෞලේ, ඒමනම් මෙතැන් පටන් ඔපාපකිර අනුගම්පාවෙන් බයවතු ෝදේශන අවසේදු කරන්නට පින්වත්ස්වමින් වහන්සේට නමස්කාර පෝරකව සාතුනදින් ආරාධනා කරමු අවසරයි අපේ හාමුදුරුවනේ සාතු 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 සමන්තාචක්කවාලේසු අත්‍රාගච්ච చంతు దేవత సద్ధమనిరాజస్ శనూ సగ్ముఖద ధమ్మస్ సవనకాలు వదంత ధమ్మస్ సవనకాలు వదంత ධම්ම සවනකාලු අයං භදන්තා නමෝතස්සෙ භගවතු අරහතු, සම්මා සම්බුද්දස්සෙ, නමෝතස්සෙ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සෙ, නමෝතස්සෙ භගවතු අරහතු සම්මා සම්බුද්දස් සදාපූජනීය වන්දනීය මහා සංගරත්මෙන් අවසරයි. ස්්‍රද්ධහා බුද්ධි සම්පන්න කාරණික පංවතුන. මේ පින්වස් සියලු දෙනාම දැම්මේ සූදානං වෙන්නේ ුතුරා අමාමෑනි බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සසර දුග්ගිනි නිවෙන සද්ධර්මය භිධක්්‍රවණය කරන්ට. එනිසා හැම දෙනාටම මුලින්ම මත කරනවා. තමන්ගේ හිත නොයෙක් නොයෙක් අරමුණ වල දුවන්නට නොදී ඉතාමත් වුවමනාවෙන් ඉතාමත්ම ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා. මම බොහෝ වාරවල මතක් කරලා තියෙනවා මේ අතිදීර්ග සංසාර ලොතුරා බුදුරජාණන් වහන්සර ලෝකෙ පහළ වෙලා අපි වගේ සසර දුක්විඳින අහිංසක ලෝකයා දුක්සහගද සසරෙන් එතර කරන්නට වඕන තරම් මඟ පෙන්නන්ට පෙන්නල තියෙනවා ධර්මදේශනා කලා තියෙනවා. ඒත් ඒකම ශාසනයක් වත් අපි ආදරෙන් ඇසුරු කුලි නැති නිසා සක්කසායි සද්ධර්මය ඇශ්‍රවනය කල්ලා ඒ දහම් කරුණ හිතට ඇති කරගන එක නුවනින් මෙනෙහි කල්ලා අවශ්‍ය ප්‍රතිපදාව පූරණය නොකළ නිසා තහා මාපිත්න් ඉපදෙමින් මැරමින් මැරමින් එපදෙමින් ඒ මේ ඇත දුවන සැරිසරණ සසරයන ඇත්ත වෙලා. ඉතින් මේ ජීවිතී හරි අපිට පුළුවන්නන් මේ බුද්ධ ශසනයේ ආදරයෙන් ඇසුරු කරන්ට මේ වගේ දේශනාවං දේශනා කරනකොට සකසා කංයොමු කල්ලයි දේශනාවං ශ්‍රවනය කරන්ට ඒ ශ්‍රවණය කරගත දහම් කරනු සිතේ ධාරණය කරගන්ට අපිට පුළුවන්නන් ධාරණය කරගත්ත දහම් කරුණුවල අර්ථයනුවනින් මෙනෙහි කරන්ට පුළුවන්නන් ඒ කාන්තිෙන් මේ දුක් සහගද වසර මේ ජීවිතයේ දිම අපිට නිමා කරගන්ට පුළුවන් ඒ සඳහා ඇවැස ප්‍රඥාව පහල කරගණට පුළුවන් ඉතිං ඒ බඳු වටිනා අර්ථයක් පොදල දෙට පුලවුන් වටනා දම්කරුන් ිකක් අද දව සිදි පහැදිලි කරලා දෙෙන්ට බලාපොත්තුවෙනවා ඒ නිසා නැවතත් මතක් කරනවා. ඉතාමත්මෝනැකමින් මේ දුක් සහගත සසර මේ ජීවිතයේදීම මට අවසං කරගන්ට ලැබේවා මගපල නුවන මට පහළ කරගන්ට ලැබේවා ඒ සඳහාම්මා කෙසේ හෝ. උත්සහවත්ව වෙනවා වීරියවන්ත වෙනවා කියනලන ඇත්තුව මැහැමදිනාම මේ දේශනාව හොඳින්ම ශ්‍රවණය කල්ලා මේ දහම් කරමසිත්තල ධාරණය කරගන්නට උත්සහවත්වෙන්ට කෙල මතක් කරනවා. පින්වතුනි පහුගිය දිනකීපයකම මම මේ පංවතුන්ට නොයෙක් නොයෙක් ක්‍රමවේදය රියායං ඔස්සේ දර්ශනාත්මක පැත්ත ගැන කරුණු කතා කළ. ලෝකයේ කියන්නේ මකක්ද කියන කාරණාව ලෝකයේ ඇතිවෙච්ච කොහොමද කියන ආකාරය පැහැදිලි කලා. මේ කරුණු සියල්ලක්ම කෙටිකල්ල කැටි කරලා මට අද දවසදි හිතුණා. ඒ අපි කතාකල දර්ශත්මක පැත්ත ඒ දර්ශනය අපේ ජීවිතය කරගන්නට ඒ සඳහා යායුතු ප්‍රතිපදාව ගැන අද දවසදිී ටිකක් කතා කළුත් හොඳයි කියන කාරණාව. ඒ නිසා අද දවසදී මම කෙටියෙන් අපි මෙච්චර දවසක් කතා කළ ඒ දර්ශනාත්මක පැත් දර්ශනය ගැන කටියෙන් නැවත කෙටි මතක් කිරීමක් කල්ලා ඒ දර්ශනය අපි තුළ උපදවා ගන්නට. කෙබ්බඳූ වැෑයමක් අපි කට යුතුද කියන කාරණාව පොඩ්ඩක් කතා කරම ඒ එස්සේ. භභාවනා කරන ආකාරය අපි පුොඩ්ඩක් ඉගන ගනිින් වූ කියන කාරණාව මතක් කරනවා. පින්තුන මේ හැම දේශනාවක් තුළින්ම මම බොහෝ අවස්ථාවලදී මේ ලෝකයට පැහැදිලි කල්ලා දෙන්ට උත්සහවත් වනු එක දෙයක් තියෙනවා ඒ තමයි මේ ලෝකය කියන එක හැදිල තියෙන්නේ එහෙමනැතින දුක කියන එක පවතින්නේ අපිගාව තියෙන කලෙස්ටිකකට විපාක වසයෙන් ලැබුණු ඉස්කන්ද දහතු ආයතන කියන මෙන්න මේ ධර්මතාවයන්ට අපිළඟ තියෙන අවිද්‍යාතන්හාදී කෙලෙස් ධර්ම එකතු වෙලා ලෝකයේ කියන එක මවාගත්ත දෙයක් හදාගත්ත එකක් අපි තුළ පවතින ධර්මතාවයක් කියන එකයි. හැබැයි මේ තුළින් මම කිසිවෙලාවක, ලෝකිට කියනවා නිෙමෙයි සියල්ලම මන සිසිල්ලම හිතේ කියන එක. නොවත් පංචුපා දන ස්කඳ ලෝකය කියන එක තන්හාව නිසා හටගත්ත කෙනා කෙනා අනුවගිය ධර්මතාවයක් කියන කාරණාවයම මතක් කරන්නේ. පුරාණ කර්මයට විපාක විසින් හම්බවෙච්ච ඉස්කඳ ධහතු ආයතන ධර්මතාවයක්තිී. තුළ හැමවිටම තියෙන්නේ සත්ව පුද්ගල ආත්ම වහාවෙන් තොර සුං්ඥතාවයක් කියන කාරණාවත් ඒවගේම වටිනා නොුවටිනා හොඳ නරකවසිෙන් බිදිය නොහැකි හේතු ප්‍රත්තයෙන් හටගෙන හේතු නැතිවෙනු නැතිවෙන ස්කන්ද ධාතු ආයතන මාත්‍රයක් ස්පර්ශාආයතන හයතුළු තියෙන්නේ කියන කාරනාවත් ම මතක් කලති. ඒ ස්කඳ දහතු ආයතනයන්ට ආයතනයන්ගේ ඇතිහැටය නොදන්නාකමනිසා තෘෂ්නා වසින් දිට්ටි වසෙන් ඊට අනුගතව අපි ඇතිකරගන්නා වූ චේතනා මත කල්පනා මත. බාහිර ඉස්පර්ස ආයතන හයේ පුද්ගලිු සත්වය ඉන්නවා වටිනා නොවටිනා දේවල් තියනවා හොඳ නරක දේවල් තියෙනවා කියන ආකාරයට බාහිර ආයතනය පැත් ඒන්නේ රූප සබ්ද ගන්ධ රස පොට්ටබ්බ දම්ම කියන බාහිර ආයතන හය පැත්තේ ලෝකයක් කියනවා කියලා අපිට දෙනුමක් ඇතිවෙලති. එතකොට අන්නේ කාරණාවයි මං හැමවෙලාව මතක් කළේ බාහිර ආයතන හය ලෝකයක් තියෙනවා කියලා අපිට දැනුමක් පවතිනවා අපිට දැනුමක් පවතින්නේ බාහිර ආයතනහයේ ලෝකයක් තියෙන නිසා ම නෙමෙයි බාහිර ආයතනහයේ ලෝකයක් ඇති බවට දැනුමක් ඇතිවෙන ආකාරයට කරමු අපි තුළ සැකසිලා නිසා කියන කාරණාවයි මංහැමවෙලා මතක් කළේ. උදාහරණයක් හැටියට ගත්තොත් ඇස්සිදිරිපිටට පහළ වෙන්නේ හමුවන්නේ කණබන ආහාරයෙන් හැදුනු සතර මහාදාාතුන්ගේ යුක්තරූපය එහෙම නැතන් කුණපොකොට ස්තිස් දෙකකින් යුක්ත ශරීරය එහෙම නැතිනම් තවත් සියම්ම ගත්තොත් මහාභූතයන්ගේ උපාදාය වූ වර්ණ සටහනා යි චක්කුම් අනත්තා රූපා අනත්තා ඇහැත් තනත්මයි රූපය තනත්මයි එබඳ රූපයාරභයා අපි ආත්මව හිතුහාම ඒ රූපය පුද්ගලයෙක් සත්තුයෙක් කියෙන දැනුමක් අපිට ඇති වෙනවා. එතකොට ඒ අපේ දැනුමෙන් අපිට සිහිකරඩ පුළුවන් කෙනෙක්ක පුද්ගලෙක්කෝ පුද්ගලෙක්කු සිහිරට පුද්ගලයක් ගැන හිතන්ඩ අපිට පුළුවන් කම තියෙනවා අපිට පුළුවන්කම තියෙන්නේ පුද්ගලයෙක් ඉන්න හිදන්නේ මේ පුද්ගලයෙක් ඉන්නවා කියන දැනුමක් කදාගත්ත නිසා ඒ වගේ මේ ඉස්පර්සාායතන හයේම තියෙන සුභහවක හැබැයි මෙතනදි කාරණාවක් තියෙනවා ඒ තමයි ඉස්පර්සායතන හය පැත්තේ ලෝකය තියෙනවා කියලා අපිට දැවා දැනුවක් තියෙනවා අපි හැමෝම හිතාගෙන ඉන්නේ අපිට එහෙම දැනෙන්නේ අපිට එහෙම දැනුමක් තියන්නේ එහෙම ලෝකයක් තියෙන හිදයි කියලයි බාහිර පුද්ග පුද්ගලියෙක් තියෙනවා ඉන්නවා කියලා දැනුමක් අපිට තියෙනවා කියලා අපි දන්ුව කවුරු හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ බාහිර පුද්ගිලයෙක් ඉන්නවා කියලා දැනුමක් අපිට තියනවා අපිට තමයි දැනුම තියෙන හැබැයි ද්ලෙක් ඉන්න හින්දයි පුද්ගලෙක් ඉන්නවා කියෙන දැනුව තියෙන්නේ කියන්න කාරණාව අපි ගව තියෙන්නේ ඒ තා අපිට ඇත්තයි මෙතන තියෙන ප්‍රශ්නයත් ලෝකයේ හැදිල තියෙන්න්නේ පින්වොත්තුුණ අපේ කෙලෙස් සහගත මෝඩකමෝප් වෙන විදිහට මමාර පින්වත්තුන්ට ඉස්සර මතක් කල්ලා තියෙනවා සීත කරන වගේ දෙේක දොර අරිනකොට ලයිට් එක පත්වන වහනකොට නිවෙනෝ. අපිට ඕක ලෝක තුළ තර්ක කල්ල පෙන්නට බෑ ඇහත් බලන්ඩ ගියවොත් කවුරුහරි කෙනෙක් කිවුත් නෑනෑ බල්ධක පත්වවෙලාම තියෙන කියලා අපි කිවත් නෑ දොර වහනකොට නිවෙනවා කියලා හොඳ එහෙන අපි ගිහිල්ල බලමුද කියලා තර්කයක් ඉදිරිපත්වොලොත් අපි දොර අරිනකොට පත්තුවෙලා පෙන ඒත් දොරවහනකොටම බල්බ එක නිවෙනවා නිවෙන බව මසෙසට පෙන් නැති නිසා එක පේන. ඒ නිසා ලෝකකයේ ඒ වගේ හැදිල තියෙන්නේ හැම වෙලා මෝඩකම උප්වෙන විදිහයට අපි කෙනෙක් ඉන්නවා කියලා සිහිකළුත් සිහිකරනකොට අපිට කෙනා ඉන්නවා බාහිර කියල බාහිර රූපයක් පෙන්න්නවා ස පෙන්නන රූපය ගාවට යනකොට රූපය හම්බවෙනකොටම කෙනා පුද්ගලයා කෙන කෙස්්ටික සිහි වෙනවා. රූපය දකිනකොට පුද්ගල භාාවේ සිහි වෙනවා පුද්ගල භාාවේ සිහි වෙනකොට රූපය පෙනෙනවා. එතකොට අධිවචන සම්පස්යෂ පටිග සම්පස්යත් පටිග සම්පසය නිසා අධදිවචන සම්පස්යත් කියලා මේ පංචායතනයයි මනාර්තනය දෙක මාර්ය මාරුවට අපිට හැන්ගි මුත්තං කරන්න ෝ වගේ අපි ඔරවට්ටනො. ඉතින් මේ ස්වභාවය විවර කල්ලා කවදා ම හරි දවසක පෙන්වේ නැත්තම් මේ අවිද්‍යාවහි දෙෙන්න. මේ ලෝකය නිරුද්ධ වෙන්න මේ දුක නිරුද්ධ වෙන්න. ඒ නිසා අද දවසදී මම මේ කතාකරපු දර්ශනය ජීවිතය කරගන්නේ ශක්ෂත් කරගන්න කොහොමද එකට යන මාවත පැහැදිලි කල දින්නම් කියන කාරණාවය මතක් කළේ ඒ සඳහා අපි උපායකට යුතුයි. එකයන්නේ පුද්ගලය ඉන්නවා ඉන්න ඉන්නවා කියලා අපිට හිතන්ඩ පුළුවන් සිහිකරන්ඩ පුුවන් බලන්ඩි ගයාාම හම්බ වෙනවා හම්බවෙනකොට කෙනාවසිීවෙනවා තමයි ඇත්ත. යම් දවසක මෙහෙම කෙනෙක් හම්බවෙනවා කියන තැනක සිදඋුණු. සිද්ුවුවෙන ධර්මතාවේ මොකක්ද කියන කාරණාව හෙව්වෝත් තමයි මෙ මේ අවිද්‍යාව නැමති අන්දකාරය දුරුවෙන් නැත්තන් දුක කියන එක නිරුද්ධ වෙන්න. එතකොට අන්න ඒ සඳහා අපි නුවනින් මෙනෙහි කල්ලා බලන වැඩපිළිවලට තමයි පින් ඔතුනි විදර්ශනා කියලා කියන්නේ. එකන්න සාමාන්‍ය ලෝකයා දකින ආකාරයට කියනවා දර්ශනයක් දැක්මක් සාමාන්‍යයඒ සාමාන්‍ය ලෝකයා දකින දට වඩා විශේසයකින් විශිෂ්ටව ඇත්ත ඇති හැටිය දකින කාරණාවට කියන විදර්ශනා කියලා මෙන්න මේ තව පැත්තකම විපස්සනා කියලා ඇත්ත ඇතිහෙටිය දකින එකටගෙනවි පස්සන. හැබැයි ඒ ඇත්ත ඇතිහැටේ දකිින්ට අපිට පුළුවන් වෙන්නෙ නෑ ලෙහෙසි වෙන්න නෑ පංවතුනේ ගේහැනිස්සිත විතර්ක වැඩි නගහැක කියන්නේ පංචකාමය ඇසුරු කලා වූ නොයක් විදිහ විතර්ක අපේ මනස තුළ බහුල නම් වැඩි නම් අපි නුවනින් මෙනෙහි කෙරුවට මෙනෙහි කෙරෙන්නේෙ නෑ. ඒ තුළ සිහිකරන කාරණාව තුළ අර්ථවසයෙන් හිත හැපිල හිටින්නේ නෑ. ඒ නිසා දුකඋපොදින මේ ලෝකය විනිවිධ දකිින්ඩ ඇත්ත ඇතිහිටියේ දකිද. නුවනිින් මෙනෙහි කරඩ ඕනේ නුවනි මෙනෙහි කරන්නට ඉස්සර වෙලා චි. සමාධියයක් අපි ඇතිකර ගන්ටත් තෝනේ එවගේ මයි චිත්ත සමාධයක් අපිට ඇතිකර ගන්ඩ ගොඩාක් පහසුයි පහසු වටපිටාවක් ලැබෙනවා සීලේ තුලින් සීලයක ප්‍රධාන අර්ථය තමයි සීලයක ප්‍රධානකෘත්තිය තමයි අවිප්පටිසාරකම විපිලිසර නොවෙනකම තමන්ගේ සීලය නිසා තමන්ට විපිලිසර නොවෙන මානසිසක මට්ටමක් කෙනකුට හදාගන්ට පුළුවන්. කායික්ක වාචිසික අසංගෝරය නිසා තමන් තුළ දුක්්දම් නොස් නොවෙන මානසික මට්ටමක් කෙනකුට හදා ගන්ට පුළුවන්න. මේ පන්සල් තුලින් එවගේම ආජිවශ්ටමක සීලයේ තුලින් උපෝස තස්්ටාංග සීලේ තුළින් කායික වාචිසක සංවෝරය හදා ගැනීමෙන් මේ කරන්නේ තමන්තුළ හිත විසිරෙන්ට හේතුවෙන විපිලිසිරි භාවයට හේතුවෙන කරු. තමන් තුළ නොහටගඩ සලස්සන එක. ඒතුළින් කායික වාචිසික සංවරය හදාගත්තහාම හිත හදාගණ්ඩ පාසේ. මුලින්ම තමන්ට හැකි ශක්ති ප්‍රමාණීින් පන්සිල්හු ආජිවශ්ටමකෝ පොත්ද අස්ටාංග සීලයක පිහිටන්ට සීලයක පිහිටලා කය වචන දෙක සංහෝර කරගට සංවර කරගන ඉට පස්සේ චිත්ත සමතිය ඇතිවඳ කුමන හෝ කමටහනක් වඩන්න ටෝන හුරු කරන්න ටෝනෙ. හැබැයි මේ සීල්ල සමාධි ප්‍ර්ඥ මේ ටික දැ කරන්නේ වඩන්න කවුද ඉස්සල්ලා මෙන දර්ශනය ලෝකය අහගත්ත කෙන. මෙන මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා ලෝකයේ හැදිච්ච ක්‍රමයක් කියලදීල තියෙනවා දන්නවා පංචුපාදනස්කන්ද ලෝකය පිරිසිද දැක්කේ නැතුව කවදාවත් දුක ගෙවා ගණ්ඩබෑ. පංචුපාදනස්කන්ද ලෝකය පිරිසිද දකිඩ චිත්ත සමාධියයක් ඕනේ කියන කාරණාව තියනවා ඒ චිත්ත සමාධිත් උපකාර පිණිසයි මේ සීලය කියල දන්න නිසා සීලිය තුළ තයගි දෘෂ්ටින පුද්ගලියෙක් සිල්ලුවත්වවා අනිමයි එතකොට සීලියක පිහිටලා චිත්ත සමාධිය ඇතිකර ගැනීම සඳහා කමටහනක් වටනු. ඒ කමටහන් අතර පින්වතුන්නේ අපිට බුද්ධාධී උත්තමයන් වහන්සේලා, හැම වෙලායම චරිත ප්‍රබේදය මත. කමටහම් පණවල තිබුණත් කුමන චරිතයකට වනත් ගැලපෙන කමටහන් හතරක් බුදුරජාණන් වහන්ස පෙන් ලා තියෙනවා බුදුගුණ අසුභේ මරණය මෛත්‍රයකෙන මේ සතර කමටහං. මේ සතර කමටහං වලට අමතරව තමන් තුළ, බුද්ජංග භාවනාවන් උපදින විදිහට බුද්ජංග ධර්මයන් වැඩෙන විදිහට චිත්ත සමාධිය ඇතිවෙන කමටහනකු තුුරුපුරුදු කරගත හැකියි. එකදී මේ කුමන කමටහනක් භාවනාවක් කරන්ට කලින්. උජුන්කායන් පනිදාය පරිමුකං සතින් උපට්ට පෙත්වා. කොන්ද රිජුව තබාගන සිහ අභිමකුකොට තබාගන තමයි භාවනාවට සූදනම් වෙන්ටෝනි කියලයි ධර්මය සඳහඟුවන්නේ. ඒ කියන්නේ පවතුනි කතම් පරි මුකං පරිම්කයි කියලන්නමකේද. නාසිකක්ගේවා මකනමිත්තේ අයං සති උපට්ටිතා හොති සුපට්ටිතා නාසය කෙලවර හෝ තුල් දෙකළඟ මේ සිහිය පිහිටියේවෙයි මනාව පිහිටියේවෙේ. සීලයක පිහිටල දැන් ඉස්සෙල්ලාම සමතකමටහනක් වඩන්ඩ ඉස්සර වෙලා. ඕනෑම කමටහනක්. බුද්දුගුණා අසුභේ මරණය මෛත්‍රී ආනාපානසතියවෙවහුමනකමටහනක් වැඩුවත් ඒ හැම්ම කමටහනක්ම වඩන්ඩ කලින්. සමත්ත නිමිත්ත හිත පිහිටුවා ගන්නට ඕනේ. ඒවගේම හිත එකඟ වෙන්ට හිත තැම්පත්ව හිත නතර කරගඩ බුහූමිය තෝරගන්නට ඕනේ. අන්න ඒකට තමයි පාරමුකං සතින් පට්ට පෙත්වා. මොකේයට ඉදිරි පසින් සසිහිය පිහිටුවා ගණ්ඩ කියලක කියන්නේ. මෙනි මේ සිහිය පිහිටුවා ගැනීම, අවශ්‍යයි අනිවාර්යයයි. මොකද මේ සිහිය පිහිටුවීම තමයි ටිකෙන්ටික 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 වැඩිලා සති ඉන්ද්‍රීිය සති බල සම්මා සති සති සම්බුජ්ජංග වෙලා සමාධය දක්වාද වුණුුවවෙන්නේ. සති පට්ටානේ සිහිය පිහිටුවන්ට උත්සාහවත්වෙනකොට සිහිය පිහිටීම ප්‍රධාන වෙනවා බලවත්වෙනවා බොද්ජංග ධරමයක් බවට පත්වනවා ක සිහි අනුක්‍රමයෙන් වැඩෙන ක්‍රමයක් ති. ඒ නිසා හැමෝම ඉස්සෙල්ලාම සිහිය පිහිටුවා ගන්නට ඕනේ. එතන නාසය කෙලවර හෝ තුල් දෙක ගාව හිත තබාගන්නට ඕන හිතයමු කරන්නට ඕනේ. එතනදී අපහාසුවෙන් අමාරුවෙන් එක තැනක් අල්ල ගන්නට නෙමෙයි මෙතන කෙරෙන කෘතිය බලන්ට කෘත්තිය කියලකිවේ. දැන් අපි අදහස් අපි වුවමනාවමොකක්ද හිත එක තැනක බැඳ තබා ගන්න එක මේකෙන් කෙරෙන්නේ. මේ සතිනමිත් හිත තබා ගන්නවා කියලා අපි කරන්න මොකක්ද නොවෙක් නොයෙ කරමුණුවල්ට දුවන්ඩ නොදී, එකම තැනකට සිත සිහිපත් කරට සකස් කරලා තමන් හිටින් තුල් දෙකු ෝ නාසය දිහැ බලන්ට බලනොකොට තමන්ට පකට වැඩිපුර තුල් දෙක තියන බවනං එතන හිත තබා ගන්ට. නාස මෙනෙහි කරනකට නාසය ප්‍රකට නම් එතන හිත තබාගන්ට. ඒකත් තව අප හැදිලිනම් තමන්ගේ ඇගිල්ල ගෙනහිල්ල හිමීම් මෙන්න මෙහෙම පොල් දෙක ගායින් මෙහම ඇගිල්ල තිබ්බා හොදට මේ ඇගිල්ල ස්පර්ශ වෙනවා හොදට තමන්ට තේරෙනවා. ඒ ඉස්පර්ශ වෙන තැන්ට හොදුවට හිත යොමු කරනවා. හිත යොමු කල්ලා ඇගිල්ල තුල් දෙක වදින තැන දැනුම් සහගත බවක හිත තියාගෙන හිමීන් ඇගිල්ල ගන්නවා. අන්න එතකොට අන්න සිහිය නාසිකක්ගේ හිත පිහිට සති නිමිති හිත පිහිටලා. ඒ විදිහටම නාසය උඩට ඇගිල්ල තියනවා එතකොට ඇගිල්ල නාසේ ස්පර්ශ වෙනවා පෙනෙනවා දැනෙනවා එතෙන්ට හිත යොමු කරලා ඇගිල්ල නාසේට වැදුණු තැන යමු කල්ල එතනම හිත තියාගෙන ඇගිල්ල හිමන් ගන්න. අන්න අතටක සතිනිමිත් හිත තියාගෙන ඉන්නවා. මේ විදියට හිත තියාගන වෙන කුහටොත් අන්ඩ දෙ නෑ කියල හොඳ වුවමනාවෙන් හොඳ වවමනාවෙන් ඉන්නවා. එහෙම හිටියට ඉන්ඩ බෑ ආපොව් හිත ක විනාරම්කොට දන්නතුූහ ගිහිල්ලා. ආපහු මතක් කලලා තොල් දෙක ගාවට හෝ සතිනිමිත්ට යනවා. මේ විදිට තොල් දෙකළඟ හෝ සතිනමිත්ත තුල හිත තබාගන්න එකට කියනවා න්නති පරි මුකං සතින් උපට්ට පෙත්ව සිහි අබිමුකොට තබාගත්තා කියලා කියනවා හරි. දැන් නාසය ළඟ හෝල් තොල් දෙකඟ හිත පිහිටුවා ගත්තට හිත කොහට යන්ඩ දෙ නෑ කියලා. ඒ පිළිබඳ දැනුම් ඇතුව හිටියට ඉන්ඩ බෑ. ඒ හින්ද අපි උපහයක් කරනවා. මකක්ද ඒ තොල් දෙක ඟ හිත තියාග නැත්ත නාසය ළඟ හිත තියාගෙන ඒ දැනුම් සහගත බවකම ඉඳගන, හිමම් අස්්වාස ප්‍රශ්වාසයට හිත යොමු කරනවා. අර දැනුම් සහගත බවේම් ඉඳගෙන මේක උපායක් පිමතුන. සති නිමිත් ඉඳගෙන නාසිකාගේ හෝ තොල් දෙකේ ඉඳගන අස්වාස ප්‍රශ්වාසයට හිත යොමු කරනකොට දැන් හිත අහකට යන්ඩ ඉඩනෑ. මොකද අපේ හිතේ හැම වෙලායම, දෙයාකර චලිතයක් තියෙනවා. ඒ තමයි සිහිය සහ සිත කියන මෙන්න මේ ධර්මතා දෙකේ පැබැත්ම පින් වතුන්ට තේරුල ඇති සමහර විටක මොනොහරි වැඩක් කරඩ ගිහාමොහෝ බුද්ධ වන්දනා කරන්න ගියාමුොහෝ මේ උඩින් ගාත කියනවා නමුත් යටින් තව දෙයක් හිතෙන අපිට ඔය හින්ද හිතෙන්නේ උඩු හිතයි යට හිතයි කියල දෙකක් තියෙනවගේ. මේ හැම කමටහනකම උන්නොහේ දෙපෙත්තුම ආවරණය වෙන්ඩයි මේ තතාගතන් වහන්සේ පෙන්න ලතින්. ආ එහෙම උනොත් තමයි චිත්ත සමාධයක් ඇතිවෙන්නේ. නාසය කෙලවර හෝ තොල් දෙකගාව හිතතියාගණ්ඩ පුළුවන්. හැබැ හිතතියාගත්තට ඇතුළති ඕන තරන්දේවල් හිතෙනවා ඕන තර දිාවකට යන්ඩ පුළුව. ? බදුගුණ හිතන්ඩ පුළුවන් බුදුගුණ හිතන ගම වෙන ඕනුම දිහාාවකට හිතයන්ඩ පුළුවන්. මෛත්‍රී භහාවනව සීල සත්වය දුකය නීරෝගය සූපත්තඒවා කියලා මුුණනන් හිතන්න්න පුළුවන් හැබැයි යටින් ඒ එක අරමුණට දුවන්ඩ පුළුවන්. මොකද මේ දේ‍යාකාරයක පැවැත්මට දේ‍යාකාරයක ආවරණයක් රැකවරණයක් නැති නිසා. දැම්ම පරිමුකම සතින් උපට්ට පෙත්වා. ඔන්න නාශකක්ගේ හෝ මොකණමිත්ත හිත තබාගත්තා ඔන්න දැම් මේකින් පෙන්ුව මොකක්ද ඇත්තුලතින් සිතුවිලි උපදින එක නතර කළා. ඊට පස්සේ එහෙමඳගන සිහියෙන්ම අස්වාස ප්‍රශවාසිට හිත යමු කරනකොට බාහිරය අරමුණු කළ යන්ඩ තියන ඉඩනෑ. එතකොට ඇතුළත සිහිවෙන එකත් බාහිරයේ අරමුණු කල යන්ඩ තියනක් එකත් කියන මේ දෙකම නතරවෙන්ඩ තමයි සති නිමිත්්‍ය හිතතියාගන සිහියෙන් අස්වාස කරනවා සිහීමම ප්‍රශ්වාස කරනවා කියලා මේ ක්‍රම දෙකම ගණට ඕනේ. අන්න එහෙම උනහාම හොඳට එක අමාරුයි එක්කෝ අස්වාස ප්‍රශ්වාසය අතහැරෙනවා එෝ සතිනිමිත්තා අතහැරෙනවා. ආපොහො මතක් කළ සති නිමිත් හිතතියාගෙන අස්වස පශ්වා සිටින්නව කොහටවත් තැන්ට දෙන්නෑ කියලා. ඒ මෙහිටියට ආයෙත් මේ දෙක්කමා තැහැරලා වෙන මොකක් හරි දෙයක් මතක්වෙඩ පුළුවන්. එහෙම ගිහාම ඒ අරමුණු විදර්ශනා කරකරවත් මෙනෙහි කරකරවත් තින්නේ. ආපහු මතක් කල්ලා ඉස්සෙල්ලා මෙන්න සතිනිමිත්තට හොඳට සතිනිමිත්ත හුරුවෙනවා සතිනිමිත්තට මනාව පැමිණෙනවා. ආපහු දක්ෂ නැති නං අල් ගන්ට අපහසුනං ආයත් ඇගිල්ල තියලා නාසිහෝතුල්ද කිෂ් පර්ශ වෙන තැන හොඳට නිල කරගන එතෙන්ට සිය යුමුකල් ඇගිල් ආරගන්නවා එත්තන ඉදර්ගන්නම අශවාස ප්‍රශ්වාසය කන්නවා. ආදුනිික කෙනාට දෙකම එකවර කරන්න බෑවගේ තේරේ. විටක ආශවාස වෙනවා විටක සතිනිමිති තියෙනවා වගේ තේරෙකමක් නෑ. එහෙම කරන්න, එහෙම වෙවී හෝ බාහිරා අරමුණුවල් සිහිකරගෙන යනගති අඩුවෙනුවනම් අර විදිට හට කමක්නෑ ොකද පහුවෙනකොට හිත දියුණු වෙනකොට වැඩිනකොට මේ දෙක්කම එකවර කරනවා වගේ තැනකටද පෙනෙන මට්ටමටම වෝ දියුණු වෙනවා. ඒ වගේ මයි ඔබ සතිනිමිත්ත හිතතියාගන්න නැතුව මයි ත්‍රීභහනාව කරනවාකයන් සියලු සත්වය නිදුක්කෙත්තුවා නේරෝගෙත්ව සූපත්යත්වා කියල හිතනවා. හැබැයි ිකක් වෙලා මුල් විනාඩියක් විතර ඔබට යම් ඒ අක්ගතාවක ඇහිතන්න පුළුව. ඊට පස දන්නේම නැත්තුව එක විදිහේ පිතරකෝස්ස ඔබ අරගන ගිහිල්ල මේ උඩින් වචනෙත් කියවෙන් වහිත මූුණනවා. නමුත් චිත්තේ එකක්ගතාවයක් ඇතිවෙන්න. ඔබ එතනින් නැගිත් හාම විස්රුණු ඔබේ මනසට පිහිටක් පිලිසරණක් වෙලා ලැබිලා නෑ. මේ හැම්ම කමටහනැකිම මෛත්‍රී භාවනාව සමතකමටහනක් යන්නේ චිත්ත සමාධියක් ඇතිවෙන්ට ඕනේ චිත්ත ඒකක්ගතාවයක් ඇතිවෙන්ටෝන මේ කරන දෙන්. හිත දුවන්නේ නැතුව තමන්තුළ නිශ්චලව හිටින පරිසරයක් ගොඩෙනගෙන්ට ඕනේ. ඒ නිසා ඒ මෛත්‍රී භාවනාව කරන්ට කරන පින්වතුනුත් ඉස්සෙල්ලාම තුල් දෙක ගව හෝ නාසිකාගේ ළඟ හුදුවට හිතතියාගත්තා. තියාගන සීලු සතතියෝ නිදුක්කෙත්වවා නීරුගෙතව සූපත් එත්තුවා කියලා හිතනවා..ඒ ඔන්නන් සතිනිමිත්තේම හිත තියාගන ඒ මෛත්‍රී භාවනාව තමන් තුළෙ ඉඳලා. මම නිදුක්පෙම්වා නීරෝගිවිම්වා සූපත්වෙන්ම්වා දුකෙන්මි දෙෙම්වා කියන තැනින් පටන් අරන් මා මෙන්ම මෙම නිවසෙහි වසන මෙම ගමෙහි වසන රටහි මෙ පලාතෙහින පලාතහිවසන මෙ රටහි වසන මෙම ලොවිහිවසන එවගේ මෙම සක්වල එහිවසන මෙම දසදහසක් සක්වොලෙහිවසන යටින් අවිචයපටන් උඩින් භවාග්‍රය දක් වහාත් පස අනන්තපරිමාණ සක්කලෝලොලෝවසන. සියලු සත්‍යෝ නිදුක්කෙත්තුව අනීරෝගෙව සුවපත් එත්තුවා දුකෙන් මිදෙත්තුවාකර තමන්ගේ එඳලා අනන්ත විශ්වය දක්වා. යටටින් අවීචයපටන් උඩින් බවාග්‍රයේ දක්වා. හාත්පස අනන්ත අපරිමාන සක්වොලොවල ලවසන සලු සත්‍යයෝු නිදුක්කෙත්තුවවා නීරෝගෙත්ව සුපතෙත්තුවා දුකෙන් මිදෙත්වා එවගේම දසදහසක් සක්කොලොවල්රු ොවසන සිලු සතය මෙම සක්කොලවෙහි මෙම ලොවෙෙහි මෙම රටෙහි මෙම පලාාතෙහි මෙම ගමෙහි මෙම නිවසෙහි කියලා මම නිදුක්වෙෙන්ම නීරෝගෙම කියල තමන්ට තමන් තුළ ඉන්ඳල අනන්තු විශ්වයටත් අනන්ත විශ්්‍රිනික තමන්තුවටත් මණ්ඩලාකාර විදිහයට මෙස් සිත වඩන්ටත් පුළුවන්. ඒවගේම දස දිසාවන්ට ඒවගේම සදිසාවන්ට මෙත් සිත වඩඩත් පුළුවන්. මෙතන් සිට උතුරු දිසාවැසි සීලු සත්‍යයෝම නිදුක්වෙෙත්ව නීරෝගයත්ව සූපත් එත්වවා දුකින් මිදෙත්වා දකුණු දිසාවසි නැගින් හෙරි දිසාවැසි බටහිරදිසාවැ උඩ දිසාවැසි යටට දිසාාවස සීලු සතතියෝ දුක්කෙත්ව නීරෝගයත්තු සූපතතිෙත්වා කියලා මෙ සිත වඩන්ට පුළුවන් ඒ හැමතැනකටම හිතත් යම කරට පුළුවන් නමුස් ඔබ දක්ෂයින සතිනිමිත්ති හෝ නාසිකාක්ගේ තුළ. මොකනමිත්ති හෝ නාසිකක්ගේ තුළ හිත තබාගන මේම නෝන මිනහි කරන්නට පුළුවන්. ඒකේ ඔබ කල්ල බලන්ට පින්වතුන ේ ආනිසන්සේ කොච්චරද කියලා ඒ මනසිකාරය සතිනිමිති තියාගෙන කල්ලා ඉවරවුුණට ඒ මනසිකාරී ඉවර වුණත් ඔබේ සිහිය ඉවර වෙන්නසිහ පහිටනකම ටිකෙන්ටික ටිකෙන්ටික වැඩි වෙනවා ඒ විදිහතම සතිනමිත්ත හිතතියාගන බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරන්ට පුළුවන් බුදදු ගුණ සිල්පත් කරන්ත පුළුවන් බුදුරජාණන් වහන්සේගේ නවා හරහාදී ගුණ එකින් එක එකින් එක එකෙන් එක මෙහෙ කල්ලා බුදුරජාණන් වහන්සේ සංසාරචක්‍රය අරසිදලූ නිසා කිලිස් සතුරන් නැසූ නිසා තුන්ලු වාසිං යාමිත ප්‍රතිපත්ති පූජාවන් පිළිගැනීමට සුදුසු නිසා අ අරිහත් නම් වනසේක කියල මෙහහි කරන්න පුළුවන් ඒ වගේ එම පින්වතුනි බුදුගුණ භාවනා කරනකොට සද්ධාව ඇති කරමින් චිත්තේ එකක් ගතාවේ ඇති කරට අතන ආනාපාන සතියේද විතරක සංස්වින්ඳුවමින් චිත්තේ කගගතාවය ඇති කරන්ට. එවගේම මෛත්‍රී භාවනාවදී අමනාපය අකමැත්ත තුවේසිය දු අමනාපගතය දුරකල චිත්තේ කගතාවය ඇති කරන්න. බුදුගුණ ආදී දහම්ගුණ සඟගුණ මෙහේ කරනකොට සද්ධාදී ඉන්ද්‍රිය වඩමින් චිත්තේ අගතාව ඇතිවෙන විදිය. එකකම කෘති දෙක කුත්ති එතකොට මෙතනදී හොඳ කාරණාවක්තියෙන අපිට බලන්ට ඒක කියන්නේ අපි දන්නවා සදහාදී ඉන්ද්‍රිය වර්ධනය වෙමින් චිත්තයක ගතාවේ ඇති වෙන ක්‍රමයක් නම් එතනද අප අරහ මේ කියන වචනය අරගන සංසාර චක්‍රී අර සිදුලුපු නිසා කෙලෙස් සතුරන් ඇසු නිසාගේ පාඩමකට ඔහේ කියාගෙන බුදුගුණ භහාවනාවකන්වවාළ කියාගෙන යන්න ඇැතුව. හැබැයි අපිට එහෙමත් මෙනෙහෙ කරන්නට පුළුවන්. ඒ විදිහට මෙනෙහෙ කල්ලා අපිට ශ්‍රද්ධාව ඇති වෙන විදිහට එතකොට සංසාර චක්‍රී අරටූ අවිද්‍යාව හිඳලා කෙලෙස් සතුරන් නසලා තුන්ලූ ආසිංගේ ආමිස ප්‍රතිපත්ති පූජාවන් වලට සුදුසු ත්වයකට පත් වෙලා අනේ මගේ බුදුරජාණන් වහන්සේමේ දුක්සාහගත සසරිමාව එතර කරවන්ට නේද මෙහැම දෙයක්ම කිරුවී. උතුමූ ආරහාන් නැමති ගුණයට පත්වනේ මං වගේ අහිංසක ලෝකයා සසුරුදුකින් එතර කරවට නේද. කියල ස්‍රද්ධහාාව ඇතිවෙන විදිහයට තථගතන් වහන්සේ කෙරේ ආදරයෙන් සනිහසින් හිත බරවෙලා නැමෙන්ෙන විදිහට මෙන් හේ කරන්නට පුළුවන්නන් අපිට අන්න එතනදී ඇතිවෙන ශ්‍රද්ධාදී ඉන්ද්‍රී ධර්මත් බලවත් වැඩි ඒවගේ මයි හිත බොහෝ දුරුවට අහකර දන ගතිය තඩුව. ඒ විතර නෙෙයි. ඒ නවා අරහදීකුණ මෙනෙහිකිරීමටම පමණක් සීමන් නොවි. තථගතෙන් වහන්සේගේ බුද්ධ චරිතය ඒවගේම බොහොසත් චරිතය ටිකක් හිමින් හිමින් මේ හහි කල්ලා. හිමිින් හිමිින් බලලා. ඒ තුලින් අපිට ශ්‍රද්ධාව ඇතිවෙන විදිහට. අපිටම ශ්‍රද්ධාව ඇතිවෙන විදිහට, අපිට හිතන්ට පුළුවන්නන්. අන්නේඒ ක්‍රමය තමයි පින්මුතුන බොහෝම සාර්ථක නියම විදිහට, බුද්ධා නොස්වති භවනාවවෙන්න අපිට පුළුවන් බෝසතාානන් වහන්සේගේ බෝසත් පාර්මිතා ටිකයින් ටික ටිකෙන් ටික හිතන් අනේ සිරී මහ රජ්ජුරුවන්ග කාලේ. සියතින්ම ඇස් දෙක ගලවල ලේ පෙරපෙර බමුණන්ට දුන්නේ මේ දුක් සහගත සසර ඇවිදින අපේ ඇස් දෙක පාදන්ඩ නේද අනේ මගේ බුදු හා මුදුරුව බෝසත් කාලය ඉඳල මං වෙනුවෙන් මේ වගේ කැප කිරීම් කළ මහෝත්තමයන් වහන්සේ නමක් නේද. අනේ ඒ මගේ බුදුහා මුදුරන්ට නමස්කාරවේවා ජීවිතය පූජාවය වකල මේ වගේ. තමන්ගේම හිත තමන්ට සදධහාදිීන්ද්‍රී වර්ධනය වෙන විදිහට මෙනය කරන්න පුළුවන්නම්. අර බුදුගුණ භාවනාව කරන්ඩ කලෙක් රාජකාරයක් හැටියට නැත්තම් භාවනාවක් හැටිර කරන්න නැතුව අන්න ඒ විදිහෙට අපිට මෙනෙහෙ කරන්න පුළුවන්නන්, මේ ස්‍රද්ධාආදී ඉද්‍රියධර්ම වැඩිමෙන් චිතේ අක්ගතාවය ඇතිවෙන. ඒ නිසා ඒකද සති නිමිත්්‍ය තුළ තියාගනම කරන්නට පුළුව. ඉට පස්සේ අපිට කයි ආදීනව නැතන් අසුභ සුභාවය වඋනත් පින්වතුන්නේ හොඳයට බලන්ට පුළුවන්. ඒකද මේ සති නිමිත්තේම හිත තබාගන මේ සරීරයේ පිළිකුල් සුභාවය ඇතිවෙනකට ය පිළිකුල් සන්නහෙම හොඳට වර්ණ වසයෙන් සටහන් වසයෙන් හැඩවසයෙන්, අපිට මෙන කරන්නට පුුවන්. ඒකේදී අපි අපිටම සිිස්්ට වඩෝ නෙ නෑ ඒඒ මතක් කළේ තමන් තමන්ටම පිළිකුල ඇතිවෙන විදිහකට අනේ මේ විදිහට තිබුණට කහපාටට කබ ගලන පිළිකුල් ස්වභාවෙන්යුක්ත කයක් නේද මේ මේ කියල මෙන්න මේ වගේ අපිට භහාවනා කන්නකොට මේ සරීරයේ ස්වභාවේ කස් ලෝම් නිය ද සම්මස් වගේ එකින් එක වර්ණවසයෙන් සටහන් වසයෙන් හැඩවසෙන් මෙ හකල්ලා බලන්ට පුළොන් ඒද සතිනිමිත්්‍ය හිට තබා ගන. හැබැයි මේ මෛත්‍රී භාවනාව අස්සුභ භාවනාව තවක්‍රමය එකටත් අපි ගන්නවා දම්ම මතක්ල චිත ඒකක්ගතාවේ චිත්ත සමතියේ ඇතිකර ගැනීම සඳහයි. දවේශය දුරු කිරීම පිණිස මෛත්‍රී භාවනාව. රාගේ දුරකිරීම පිස අසුභ භාවනාව කියන පරියායංවලදී මේ කමටහනු උපයෝග කරගන්න ආකාර හහිටව වට ඇටිකක් වෙනස් ම දැනට පුඩ්ඩක් හිටියෙන් ඔන්න මත කරන්න චිත්ත සමාධී ඇතිවීමද අප අසුභ භාවනාව අසුභ නිමිත්තක් හැටියට කය ෝ අසුභ නිමිත්තක් එල්බගන ඊට අනුරූපීව මෙනෙහි කරනව එකදිගටම. සති නිමිත ත්‍රියාගන එකදිගට මෙනෙහි කරනින් චිත්ත සමාධයක් ඇතිවීම බලාපොරොත්තුයනවා. රාගදේශම හෝ දුරුකිරීම මෙහිලා නීවරණ ධර්ම දුරුකිරීම හිලා ගන්නකොට. මේක චිත්ත සමාධයේ වගේම විදර්ශනාවටත් උපකාර පිණිස. ක්‍රමය කැටට අපිට ගන්නට පුළුවනිේ. ඒයන්නේ අපි කියමු රාග දුරදැ මේ ග සූත්‍රය පෙනනවා. රාගේ දුර කිරීම පිණිස අසුබේ වඩන් දේශ දුරකිරීමම් පිණිස මයිත්‍රීවඩට විතර්ක සන්සිරීෙන් පිස ආනාපන සතිය වඩන් අස්මිමානය දුර කිරම් පිණස ං සඥ අංච සංඥාාව වලනකොට අනාත්ම සංඥා පිහිට වනත්ත සංඥා පිටිෙන මේ ජීතය දු කෙ ි දෙදෙන. එතකොට ධර්මතා පහක් තමා සන්තකයේ තියාගන මෙන්න මෙම කරන්තය කල පෙන තෙම් බලන්න ඒවේගේ තැන්බලදී. බලන්ඩ සමතකමට හනක කෘප්තිය නෙමේ සමතකමට හනක් තමයි නමුත් ත්‍රාගේ දුර රීම පිණිසුබිය දවේශය දුර කිරීමම් පිස මෛත්‍රිය. විතර්ක සංසිදයීමෙන් පිින්ි අහනාපාන සතිය. එතකොට ඒ ඒ කෙලෙස් රෝගයට ඒ ඒ දෝසයේ එතන එතන දුරුකිරීමට උපයෝගි කරගන්න උපකාර කරගන්න ක්‍රමයකුත් මේ කමට හඟුල තියෙනවා. ඒ වගේම නීවර්ණ ධර්ම දුරු කිරීම සඳහා චිත්ත සමහධිය ඇතිකිරීම පිණිස අකණ්ඩව මේ කමටහනක් භාවිතා කරන ක්‍රමයෙකුත් තියෙනවා. ඉති මන්දැම්මි මතක් කළේ, ආනාපාන සතතිය බුද්දුගුණ අස්සුභය මරණය චිත්ත සමාධී ඇතිකරගන්න ආකාරයට වඩන ආකාරය එතකොට සති නිමිත්තක හිත පිහිටුවාගෙන අකණ්ඩවේ විදිී මනිස්ශ්‍රිකාරයක් කටයුතු. අපි මං ඉස්සලම තක්කලා පෝඩක් කියල දෙන්නම් කියලා කොහ අපි නීවර ධර්මදුරු කරගැන හහිීමහිලා. රාගෙ දුරු කිරීමට අසුබේ වැඩුවත් කරන්නේ කොොම. ඒ වගේ වෙලාවක්කද කරන්නේ මෙහෙම උපායක් ඒ කියන්නේ අපිට යම් කිසි විදිහකදී රාගාදී අරමුණක් හම්බ වෙනකොට ඩැඩි රාගාදී අරමුණක් එන නිමිත් නිමිත්තෙන් හිතයින් කරගණ්ඩ උපකාර පිණිස ඒ වගේ වෙලාවකද කරන්නේ අසුව රාගිදුරකිරීමට අසු භාවනාව කියලා තමන් දන්නා වූ දැක තමන්ට අත්තිසය පිළිකුල් හිතෙන. ඇස්තුලින් කබ වැක්කිරුණු හ සටහනක් වෝ හොරිකුෂ්ටයක් හැදනු පුවෝගහ පුතැන හෝ කුුණු විච්චි මිනිියයක්ක් හෝ නැතන් පාරිතිබුණ අසුචිපිටක හෝ නිමිත්තක් සිහිකරගණ්ඩ පුළුවන්කම සිහිකරගන රාගේ එන නිමිත්තට මේ ආදේශකටයුතුයි. කිසි වෙලාවක යම් රූපයක් මෙනෙහෙ කරගන රූපයක් එල්බගෙන රාගය ඇතිවෙනකොට රාග්‍ය ඇතිවෙච්ච අරමුණේ අසු බෙවලන්ඩයන් දෙපා කිසිවෙලාවක අපිට පිරිමියෙක් නිසාහෝ ගෑනිය කෙනෙක් නිසාහෝ කාගහරී රප අරමුණලා දැඩි රාගාදී අරමුණක් ඇතිවෙනව කලකයන්ට අනේ මේ රූපෙත් තියන්නේෙ කේස් ලෝම්නිය දන් සම්මස්නාර කියල බලන්හෙදුව රාගය දෙනෙන මෙමේ. කෙන්න මේ ලාවාදී රාගාදී කෙලෙස් ධර්ම බලවත් ඇඩි ඔබ අර බලන මනසිකාරය අත්තහැරවල අර කෙලෙසිෙන් තවත් යට කරලා කෙෙස් සුභවි උත්සන්න කරවනවා මිසක කිසිවෙලාක රාගේ දුරුව වෙන්න. ඒ නිසා ඒවගේ වෙලාවකදී රාග ඇතිවෙච්ච අරමුණ අසුභි බලන්ට යන්න නෑ රගගේ දුරකිරීම පිළිස අසුභ සංඥාව වඩන හොන්ට බලන් රාගය දුරුකිරීමට අසුභ සඥාව ඒකිවේ දැන් ඔන්න ස්ත්‍රීහෝ පුරුෂරූප පුරුස සඥාවක් ස්ත්‍ර රූපයක සංඥාවකෝ පපුරසුරූපක සංඥාවක සරාගී බවකි ගොටති ආදරයේ සන්නේ හැස කැමැත්තකෙන තැනකින් ඔන්න ඒ රූපයක්ති ද රාග සඥාවක් රාගනිමිත්තා. ඒ දුරු කරන්නට අසුප සංඥාව ගන්න ඔබ වමන ගොඩක් හෝ අසුචිටික නිමිත්තක් වෝ පනුගහපුතැනක් හෝ ශනිිකව මත කරගන්න සිහිපත් කරගන්න තමන් අමන්ගේ අභියෘ්ධය කැමති කෙනා හිතා මතාම මේකට යුතුයි. හිතමාරුර ත යුතුයි සංඥාව මාර කර ගත යුතුයි එතකොට සංඥාව මාරු කරනකොට මේක හර යනවා. එතකොට අන්නර අසුභ සං්ඥාව උපදවා ගත්ත ගමම්ම අන්නර ප්‍රාගගතිය නැති වෙන. අන්නේ අසුභ සඥාව සිහිපත් කල්ලා එබඳුව අසුභ සං්ඥාවර රාගන රූපෙට ආදේශ කළට කමක්නෑ. අන්න ඒ වි දිහෙටයි රාගේ දුර කිරීමට අසුභ සං්ඥාවඩන්න. දුරකිරීමට මෛත්‍රිය වඩනකොට සලු සතය දුකත්ව නීරෝගිත්ත සූපත්තියත්වවා කිය මේ පරියාය මේ ක්‍රමය හරියන්න. ඒවගේ වෙලාවකද යම් කිසි කෙනෙත් නිසා අමනාපයක් අකමැත්තක් ඇැතිවුුණහා නං ඒ අමනම්පේ අකමැත්ත තමන්ගේ හිත මැඩගෙන ඉන්නේ නැති විදියට උපහයි සීලීව කටයුතු කිරීම මෛත්‍ර අපි කියමු මට අහවල් කෙනා මේ මේ විදිට බැන්න ගැහුව නේද කියලා හිත පෙරලගෙන එනකොට ඒ වනාට මනුස්්‍ය ඒ කෙනා මට එදා මෙන්න මේ උදව්ව කලාන වතුරෝ ගුරක් දුන්නාන්නේ නැත්ත මගේ දරුවට මෙන්න මේ ටුපියක් දීල තිබුණන් සත්පුරුෂයග සුභවේ තමයි බොහෝ නරක දෙයක් තිබත් එක හොඳ දේ හිතනවා. එතකොට යාගේ හිත තරහැ රැඳෙන්න. හිත තරහැ රැඳෙන්න්න. අසත්පුරුෂයගේ සුභාවය තමයි. හොඳද තිබත් එකම චූටි නරකදේ පුනපුුණව පුනොපුනාා හිතනවා. ඒ හිතනකොටඒ හිත දවසියෙන් තරහැවේ වෛරයෙන් තවත් පිරෙනවා එකන පටික නිමිත්තා අවර්ජනා කරනවා කියලා. මෙතන්දදි පටිග නිමිත්තා අආර්ජනා කරන්න නැතු පටිග නිමිත්ත කියැන මට ගැහුවවා මට බැන්න මේ මේ විදිට මට අකට යඋත්තක් කලා නේදක නැවත නැවත ආවර්ජනා කරන්න නැතුව. අමනාපයක් අකමැත්ත කෙනෙක් පුළ ඇති වෙනකොට එයා නිසා තමන්ට හෝ තමන්ගේ යාලියකරු මිත්‍රයකුට හෝ දවාදරයකුට නෑදෑකටෝ සමාජයකට හෝ ඇතිවෙච්චි එකම හොදක්වත් තියනෝද කියලත් බලන. එහෙමත් ඔොයා ගඩ නැත්ත අනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියම සසර එෙනකොට තමන්ට මව් නොවනු පියා නොමුුණු සහෝදරය සහෝදුරී නවනු කෙනෙක් නෑ කියල්. අනේ මේ පෙරජීවිති බොහොම දහඩිය වහන්සේ හම්බ කල්ල මට කණඩ දුනු තාත්තර වෙඩ පුළුවන් අද ම වර කර. සස්සර සුභාවේ මේකනේද එහෙම බලනෝ එම නැතිනම්. අනේ මේ සස්සර සස්ුභාවේ දිහ බලනොකොට මගේ අතිනත්තු හොම අඩු පාඩුවෙන්ඩ පුලුවන් එතකොට මේ කෙනෙකු ගැති වෙච් අඩුපාඩුවකට මේ වගේ කිපෙන්ඩ සුදුසුනෑනෙ කියලා හෝ මෙ ආං ඒ විදියට මෙනෙහි කරනෝකොට අන්නාර පටිග සිතා අතහරෙනවා. අන්න ඒකට අයි දවේශෂ දුර කිරීම පිස මෛත්‍රී භහනාව කලාක මෛත්‍රී නිමිත්ත ක කියලකෙන යන්නේ එකට. ඒ විදිහයට වඩන්නටඕන් මෙන්න මේ විද්දිහට සතිනිමිත් තතියාගෙන බුද්දුගුණ හෝ අසුබයොහෝ මරණය හෝ මෛත්‍රය හෝ ආනාපනසතියෝ කමටහනක් වඩනවා. එ වඩ නොකොට සති නිමිත්තත් ඒ මනසිකාරයට අත හැරලා හිත වෙන කොහටරනකට ආපහු ගන්නවා. ආපහවු සතිනිමි තිරතියාගෙන අර කරන කමටහන වඩනු මේ විදිහයට ඔබ උපායි සීලීභ කන්නකොට දිනෙන් දින දිනෙන් දින තමට වැඩි දියුණුවක් පෙනෙනවා වෙන තට වඩා සති නිමිත්තේ හිත තියාගණ්ඩ පුළුවන් හිතතියාගෙන කමට හන වඩන්ඩ පුළුවන්කම ඊයට වඩා අද වැඩි. ඒ දවස් දෙකට වඩා අද වැඩි කෙන මේ වගේ දිනෙන් දින දියුණුවක් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට බොහෝ උත්සාහවත් ව නොකොට සති නිමිත්තේම හියා සති නිමිත්තේම හිත තියාගන ඔබට හිත කොහාටතයන්ඩ නොදී. අස්වාස ප්‍රශ්වාස සිහෙන්නම් අශවාස පයෙන් මෛත්‍රී මනිසිකාරයට සයෙන් නම් මෛත්‍රී මනසිකාරයට සයෙන් බුදුගුණ මෙනෙකිරීමට සයෙන්නම් බුදුකුණ මෙනෙහහිකිරීමට සියයෙන් හොදුවට තබා ගන්න පුලුවන්. එතකොට උඩු හිත යටි හිතයි කෙලා උඩින් එකක් එතනොට යටටින් එකක් යටටින් එකක් එතන ුඩින් එකක් එල හෙමුදුව වන්න. ඒ මටටම දෙනකොට ඔබට බුද්ධ වන්දනා කරනවා බුද්ධ වන්දනා කරන එකටම දැනුමයි. නො දවදඳාරන්න ුද්ධ වඳා කරනකට දන්නම කෙනෙ එක කතා කරනවා කතා කරන එකට සියිසිහෙම කතා කන්නනවා. ඔන්න ඔඒ චිත්තේ එකක් ගතාව ඇතිවවෙච්ච කෙනකුට මයි සිහෙම කතා කරන්න පුළුවන්. කතා කරන දේට සිහිහයයි සිහෙන්ම කතා කරවා. කරන කරන දේට සිහයි සිහෙම කරන කන දේකන්නවා. වෙන්නේ සිහයයි හිතයි දෙකම එකටආහම ඒ මෙම පුරදුකට යුතුයි.. ඔන්න ඔය විද්දිහට චිත්තා අභ්‍යාස්යක්. ඔබ කට යුතු මයි අපි මේ කතා කරන දර්ශනය ජීවිතය කර ගණ්ඩනම් ඒ සඳහ ම මේ කියල දුන්න ක්‍රමවලින් කුමන කුමනොහෝ ක්‍රමයක්. ජීවිතයට යොදාගණ්ඩ උත්සාහවත්වෙන්ඩ කිය මතක්කරනවා. එතකොට ඔන්න සීල්ලියක පිහිටලෝ ඔය වගේ චිත්තා අභ්‍යහාසය ඇතිවෙන විදිහට එක චිත්තේ ඒකක්ගතහාවේ ඇතිවෙන විදිහට උපය සහිදී වෙන උත්සාහවත් වෙනවා. එහෙම වෙලා අපිකිුද හිත දුවනගතියාඩුයි දැන් ටික ටික විදර්ශනාවට හිත නැඹුරු කරනවා විදර්ශනාව කියලා කියයන්න ඔබ දන්නවා දැන් මේ ලෝකයේ ඇත්ත වනේ ක්‍රම දෙකකට මකක්ද ක්‍රම දෙක එකක් මනෝමින් සිහිකරනකොට හිතෙන් සිහිකරනකොට සිහිකරන කෙනා හෝ දේහෝ බාහිර ඉන්නව තියෙනවා කියල තේරෙන නිසා. බාහිර රූප සබ්දාාදිය අරමුණු ඇස්කං ඉදිරියට එනකොට ඔබ ගහව තියෙන පුද්ගලය කෙනෙක් දෙයක් දැනුම අවදි වෙන නිසා. පේනකොට දන්න දේසිීහි වෙනවා දන්න දේශීහි කරනකොට බාහිර තියෙනව කියල තේරෙනකම නිසයි. ඔබට මේ ලෝකය ඇත්ත වුණේ මේ ලෝකයේ ඇත්ත වෙලා තියෙන්. දැන් පින් උතුම් පින්න්නට ඕනේ මේ ලෝකය කියන එක, විඤ්ඥානය මායාාවක් විඤ්ඥානය වන ඇති මායාකාරයගේ සැකස්මක් කියන එක. මං කලින් දව සිදිත් මතක් කලානේ දුක කියන එක තබා ගන්ටේපා නිරුද්ධ කරන්ට කියල එක නිරුද්ධ කරන්න පුළුව අන්ඒ විදිහට ඒක උබට ක්‍රම දෙකකට කරන්න පුළුව. ලෝකෙ උපදින්ට ක්‍රම දෙකක් තිනාව වගේ විදර්ශනා කරන්ඩත් ක්‍රම දෙකකට ති. තමයි මොකක්ද අධිවචන සම්පස්යෙන් සහ පටික සම්පස්සයකින දේ‍යාකාරයව අරභයාම යතහ භූතඥානය ඇත්ත ඇතිහැටිය නොන ඇතිවෙන විදිහහිට මෙනෙහෙකට යුතුයි පැත්තකට වෙලා ඉන්නකොට ඔබට බාහිර දරුවවා ඉන්නවා අම්ම ඉන්නවා යාල්වකින්න්නවා නෑදෑ වන්නවා කියල සිහි වෙනකොට දැන් ඔබට යම් චිත සමාදියකුත් තියෙනකොට වෙනද වගේම සිහිවෙන අරමුණ ඇත් වෙලා සිහිවෙන අරමුණ පිඩිය අරගන ඒකට හිතීන්කීන් කිරින් කරන්නේ යන්ඩ එහෙම හිතීන්කීන් කිරින් කරදි අනකොට ඒ අරමුණ ඇත්තවීම නිසා දැන් දුකනවා වගේ මයි නැවතත් මේ වගේම ප්‍රතිසන්දිීකට යන්ඩ කුසල්ලා කුසල කාර්ම රැස්වෙන ොමොක දේ ඉන්න කෙනා හෝ ඒ තියෙන දී ඇත්ත වුණහාම ඔබ රාග දේස මෝහ සහගත සිතිීන්කීන් කිරින් තව තවත් කරන්න නිසා. දැන් අපි කරන්නේ න්න අපිට යාළුවෙක් කිය සිහි වුණ කියන්න සිහි වෙනකොටම අපි මෙනෙහි කරලා බලනවා යාළුවෙක් සිහි වුනා කියනකොටම දැන් අපි දන්න නිසා මේ යාලුව සිහිවනාකින් දැනුව මට ඇති වනේ කොහොමද දැහොතටම දන්නවා යාළුවෙක් සිහිර පුළුවන් සහි කරන්ඩ පුුවන් කමක් මට තියෙන හිදන සීහිි කර්ඩ පුුවන් කමැතිවුණනි මේක කවදහරි දවසකදී ඇති වුණනං ඇති වනේ කොහොමද කියල හොඳට පෙන්න්න නොයිතකොට මොනවගේ පරිසරයකදිද මොනවගේ වටපිටාවකදම යාළවා කියන දැනුම ආදා ගත්ත කියන කාරණාව. ඒක යන්නේ තමන් යනවා අතීතයටට අතතටිකය යම් දවසක ඇසි දිරිිපිටට යම් රූපයක් හම්බ වනානං ඒ රූපය බත් පාන් කවපිමුයට කියන ආහාරයෙන් හැදුණු හම්ම මස්ලේ නහර ඇට ඇට මිදුලු කියන කොටස් වලින් යුක්ත කුණ පොකට ස්තිස් දෙකින් යුක්ත කණබුණන ආහාරයෙන් හැදුුණු රූපයක් මයි. ඒ රූපය කෙසුලුම් නි ද සම්මස් නහර කියෙන කොටස පටු විධාහතු පිත්සයම් සැරව ක ටි ආපපු දහතු නේද මේබොඳු රූපයක් ඇසිදිරිපිරිතියාගන මේ මගේ යාළුව අහවල් අහවල්ල උදව් පකාර කළ යාළුවකි ලි හිත හැසිරෙව් හාම මේ හිතහසුරුපු ආකාරය තේ රූපයත් දෙක එකට එකතු කල්ල මේ යාළුව කියල දැනු මැතිවුණා නේද කියල දකිඩ පුළුවන් එක ක්‍රමයක් තියෙනවා. තව පැත්තකින් ඔබට දක්ෂණං ඔබේ චිත්ත සමාධී තිවරයි නං ඔබට මෙහමත් බලන්න පුුව. යාළුව කියර සිහිවෙනකොට දැම්මේ යාළුව කියල සිහිකරනකොට මේ මනුසම්පස්සය නිසාම හටගත්ත දැනුමක් මනු සම්පස්සය නැතිවෙනකොටම නැතිවෙනව නේද කියලා බලඩ පුලුව. හිත පිළිගත්තු උත් එහෙම. හිත පිළිගන්නේ නැතුව නෑ එහෙම වනාට, යාලුව ඉන්නවනයේ කියන තැනකින් තමන්ට බාහිර තේරෙනකොට බාහිර තේරෙනකොට යාලුව ඉන්නවනයේ කියෙන තැනකින් තේරෙනකොට බාහිර ඉන්නවා කියලා කියන්නේ කොතින්ට දයාලුවා කියල නොුවනින් මෙෙකට යුතුයි මනෝ සම්පස්සයෙන් තමන්තුළ බාහිර යාලුවෙක් ඉන්නවා කිය දැනුම කටගෙන නිරුද්ධ වෙලාතිය නිරුද්ධ වෙනවා හැබැයි බාහිරතියන්නේ වූ මෙන්න මෙබඳු රූපයක් කියලා පෙන්න්නවා ැ යාලුව බලන්ඩ කියලා ගිහාම් ඇස් ඉදිරිපිටට මෙබඳ මෙබඳ රූපියයක් එයි එනකොට මේ යාළුව කියල දැන් සිහිකරණ්ඩ පුළුවන් මත්තකය මට එදාට අබුධ වෙන එකනේද මේ වෙන්නේ. දැන් යාළුව කියල දැනුම සිහිකරනකොට බාහිර රූපය පෙන්නවවා හැබයි රූපය මෙෙ කළ බලුට හෙම කෙනෙක්නෑ. ඒ ගවට අනිපැත්තත්තයා දන්නවාම යාළුව බලන්ඩ කියලා ගියෝ. ඇ දිපිට මෙ බඳ මෙබඳු රූපියකින් යුක්ත මෙබොඳ සටහනක් එනකොටම මේ යාළවා කියන දැනුව මතකේ මා තුලාවදේ ඒකම දැනගන්නවා නේද කියලා. එතකොට කාලයක් යනට ඔබට හම්බවෙයි හැමදාම ඔබේ මනසම රූපයක් හම්බ වෙන ගානේ මනසම සිහිකරගන්නවා මිසක රූපයේ සැබෑ ඔභහාවට දැක්මට අඩියක්ව තුබ තිලා නෑ කියලා. මේ වගේ සීල්ලිය එක පිහිට ඇහිත සමතකමටහනකින් වඩ වඩ තමන් බාහිර තියෙනවා ඉන්නවා කියල තමන් තුළින් සිහිකරනකොට ඒ විතර්කයේ තමන් තුළ එපද නිරුද්ධ වෙන එකක් බාහිර තියෙන මෙහම සුනතාවයක් කියලා පෙන්නවා බාහිර බලන්ඩ කියලා ගියුත් මෙහෙම රූප සබ්දාදී අරුණ හම්බෙනකොට මේ විදිී මතකයක් තන් තුළ නගෙට එන්ඩ පුුවන් නේද කියලා පෙන්නනවා ඔය විදිහට දෙපැත්තට පෙන්න පෙන්න්න ද්ගල භාවි විතරක් නී වටිනා දවල් හම්බුවනත් මෙහෙම නේද කෙලු. මනෝමෙන් සිහිකරන රූප පැත්ත පෙන්වවා රූපසිහිරනවට නුවම පැත්ත නැගික්ලා නේද මේ එකක වෙන්න කියල පෙන්න්නනවා. මනසයි රූපයි රූපයි මනසයි එක තුවෙලා දෙපැත්තම පෙන්න්නන එකම දෙයක්ොත් එක පැත්තක තිබුණ නෑකේ එක එකන්නේ රපය දකිනට පුද්ගලියක්සිහිවෙනවා සිහි වෙන ටිකයි රපයදකමකතුල පුදගලක් බාහිරට න මේ කකිෙකයි මඟකින් න්නන්නේ විදිර දෙපත්ට පෙන්න එකයි විදර්ශනාව කලකන්න. මෙන්න මේ විදිහට දෙපැත්තට කොතු කරල කටුතු කරගණ්ඩ කියලා මතක් කරන මේ උපායකලොත් ඒ කාන්ත ඔබට මේ ජීවිතදුක නිවාගන්ඩ පුළුවන්. හොඳ එහෙනම් අපි දැ දේශන අඋතුලින් ජනිත කුසලයන් අනුෝදක්ගටයකතු දැන්වලටන මෝදන් කරම. तुंग 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 ේේෝ තු ප ල් ර ැ ක්ෂ ා ්‍රහහිතු සන ම ් රක සීල දෙවියෝදම අරන ේට අති ්‍රීත සිල දේේ ප ද දවන් දිවේසු ඩ වර්ධ ව බෝධක තු ව සැ ගේ අ හ ප ති ප ද රම. ආකා සට්ටහාචබුම් මට්ටා දේවා නාගා මහිතතිිකා පුුණ්ඥන්තං අනුම්මෝ දිත්වාචිරන් රක්කංතු බුද්ධ සාසනං ආකා සට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිපුഞඥන්තන් අනුමෝ දිත්ත්වාචිරන් රැකංතු බුද්ධ සාාවකං, ආකා සට්ටාචබුම්මට්ටා දේවාන් මහිතතිිකා පුഞඥන්තන් අනුමෝ දිත්වා බෝධියන්තු ස්වම්පදං. එවගේම අවිද්‍යආන්දකාරෙදුරු කළ ප්‍රඥාලෝකයේ, දි කරගන මේ දුක් සහගහසරෙන් එතර වෙන මාවත කියලදන මේ දහම් පරියාය සඳහ සත්භාවේ මාධ දවසේදී මේ දේශනාව සඳහා දායකත්වය සපයනවා ඒ විශේසඥ වෛද්‍ය හෙලරුවන් පසත් කුමාර මහතා ඒවගේ නිරංජලා ශරෝධනය මහත්මිය ලුතික රන් සරපුතුනුවන් ඒ වගේම යුහසේ කර පුතුුවන් ඇතුළ පවුලේසිියලු දෙනාම මේ සඳහ දායකත්වය දරන. ඒ දායකත්වය දරන විසසඥ වෛද්‍ය හෙලරුවන් පසන්කවාර් මහත්මාටත් නිරජල සරෝජනි මත්මිය ඇතුළු ඒ දවා දරුවන්ටත් ඒ සඳහාඒ පින් ඔතුන්ට උදව්පකාරන සිලු දෙනාට මේ කුසල ධර්මය හේත්තුවෙන් නිදුක් නේරෝග සුවපත් භාාවේ චෙරජීවනි වෙත්වා එඒ පාර්ථන බෞධික උතුන් නිෝන සැසෙන්ට් මේ කුසල ධර්මන්ගේ පින් මුතුන්ට හේතු පනිස්ත්‍රවේවා. ඒවගේම ඒ හෙලවුවන් මහත්මාගෙත රංජලා සරජින මැතිනිය ගෙත්තු වර්ග පරම්පරාගත ඥාතින්ද ඒවගේම ෞ බෞද්ධයා මාධ්‍යචාලය නිර්මාත්‍රව අප පොත්තු ොදල කුසල ධර්මනායක හමුගරු වහන්සේ ප්‍රමුක, ඒ පපත්වී වදාලා ත් අවස්වාමෙන්න් වහන්සසිලත් මේ දේශන ස්්‍රාවනය එකක්ලාව පින් ඔොත්තුන්ගේ නම නිස්සේ කාලා ආත්‍රා කලාය ග ඥාතිද මේ පින් අනුමෝදංගත්වයි යිද සුකි සූපත්තුයන ැසෙත්වා එවගේම මේ සඳහා දායකත්ව සැපූ මේ පින් වස්සිල්දිනටත් දේශනා ස්්‍රවණන එකලාව පින් ස්සිල දි නාට මේ කුසුව ධර්ම වලින් උතුම නිර්ුවණ සම්පත්තිය ශක් ෂාත්කරගට මේ කුසල් හේතුපාරමීවේවා හැමදිනාටම තේරවස.